අයිබෝන් කලාවට හිත ති කලාව රස විඳින ඔබ වෙනුවෙන් අපි සූදානම් මදත් ආරම්භ කරන්න ආට් කැෆේ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණයේ සුනාමි ඒ පසුගියද ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබුවා මේ ඒ පිළිබඳව ඔහුත් සමග කළ කතා බහක් පසුගිය සතියේ නයිජීරියාවේ වයිල්ස්ලා අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රදානය පැවැත්තුණා එහිදී අපිට එහි ප්‍රධාන සම්මාන දෙකක් හිමි වුණා හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිලිය කියන සම්මාන දෙකම ලැබුණේ සුනාමි චිත්‍රපටයට මීට අමතරව එහි සම්මාන නිර්දේශ සඳහා නිර්දේශ 9කට සුනාමි චිත්‍රපටයේ නිර්දේශ වෙලා තිබුණා හොඳම චිත්‍රපටය වසරේ චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය හොඳම නළුවා හොඳම නිලිය හොඳම ළමා නිලිය හොඳම කැමරාකරණය සහ ජනප්‍රියම නිලිය කියන කාණ්ඩ සියල්ලටම සුනාමි චිත්‍රපටයේ නිර්දේශ වෙලා තිබුණා එයින් මේ ප්‍රධාන සම්මාන දෙකක් සුනාමි චිත්‍රපටයට හිමිවීම මම හිතනවා ඒක මගේ ජයග්‍රහණයක් වගේම අපේ රටේ ජයග්‍රහණයක් හැටියටයි මම සලකන්නේ ලෝකයේ විවිධ රටවල් වලින් චිත්‍රපට නිර්මාණය කරන ප්‍රධාන රටවල් ඇමරිකාව ප්‍රංශය ඉරානය ඉන්දියාව ජපානය චීනය වගේ රටවල් වලින් චිත්‍රපට මේකේ තරගකාරී අංශයේ හිටිය අවසාන වටේට තීරණලා තිබුණා චිත්‍රපට 12ක් ඉතින් මේනුත් ඒ ප්‍රධාන රටවල් එක්ක තරඟ කරලා මේ ප්‍රධානම සම්මාන දෙකක් හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිලිය කියන සම්මාන ලැබීම ඒකේ විශේෂත්වයක් ඒ වගේම තමයි අනිකුත් අනුශාංග සියල්ලම ටම සඳහා නිර්දේශ ලැබනවා කියන එකත් ඒක තව විශේෂ දෙයක් ඒ වගේම ඉන්දියාවේ පිකාසෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටියට හිමි සම්මානය ලැබුණා ඊට අමතරව ලන්ඩන් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය ලැබුණා ඒ වගේම මුම්බයි නුවර පිහිටි මූන් වයිට් සම්මාන උළෙලේදීත් හොඳම චිත්‍රපටියට සම්මානය ලැබුවේ සුනාමි චිත්‍රපටිය ඒ අනුව අපි මේ නයිජීරියාවේ බයස්ලා අන්තර්ජාතික සිනමා උළෙලෙන් ලැබුවේ නවවෙනි අන්තර්ජාතික සම්මානය සුනාමි චිත්‍රපටියට දැනටමත් ලෝකයේ සිනමා කර්මාන්තයේ නියැලි රටවල් වල සහ සිනමා රසිකයින්ගේ විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා වගේ පේනවා අපිට එන අන්තර්ජාතික විමසීම් වලින් සුනාමි චිත්‍රපටිය ලාංකික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි සිනමා ශාලාවලට මුදා හැරියේ ගිය වසරේ ඒ කියන්නේ 2020 ජනවාරි මාසයේ අගභාගයේදී එතකොට අපිට චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න ලැබුණේ ජනවාරි මාසයේ දින කිහිපයක් සහ පෙබරවාරි මාසයේ දවස් 28යි තියෙන්නේ සහ මාර්තු මාසයේ දින 14යි. ඉතින් මේ කෙටි කාලයක් තුළ සුනාමි චිත්‍රපටිය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඇත්තටම අපිට බලාපොරොත්තුවක් තිබුණා දැන් සිනමාවේ ලාංකීය සිනමාවේ අපේනේ වාර්තා තියෙන්නේ ආදායම් වාර්තා සහ ප්‍රේක්ෂක වාර්තා. අපිට බලාපොරොත්තුවක් තිබුණා සුනාමි චිත්‍රපටිය අපේම වාර්තා බිඳගෙන ඉදිරියට යයි කියලා. නමුත් අවාසනාව අපේ අවාසනාව ප්‍රේ සිනමා ප්‍රේක්ෂකගේ අවාසනාව සම්මුළු ලෝකයේම අවාසනාව තමයි කොවිඩ් 19 වසංගතය නිසා මුළු ලෝකයේම අකර්මණ්‍ය වුණු සමයක දේශීය සිනමාවත් ඒ තත්ත්වයට පත් වුණා සිනමා ශාලා වසා දැම්මා විතරක් නෙවෙයි මුළු ලංකාවම වසා දැම්මා ඒ අනුව සුනාමි චිත්‍රපටියේ මහජන ප්‍රදර්ශනය එතනින් නැවතුණා ඊට පස්සේ අපි දැන් වසර දෙකකට ආසන්න කාලයක් බලාගෙන සිටිනවා අපි අපේ දායබර සිනමා රසිකයින්ට ඒ වගේම තමයි පාසල් දරුවන්ට සහ සුනාමි චිත්‍රපටිය නැරඹීමට අවස්ථාවක් නොලැබූ ප්‍රේක්ෂකයින්ට සහ සුනාමි චිත්‍රපටිය නරඹා නැවත වතක් නැරඹීමට බලාපොරොත්තු වෙන සිටින ප්‍රේක්ෂකයින්ට තව චුට්ටක් ඉවසන්න. අපේ සිනමා ශාලා යථා තත්ත්වයට පත් වෙලා අපිට තව ටිකක් හොඳින් හුස්ම ගන්න පුළුවන් සමයක් එළඹෙනවා. දැන් ඒක අපි මේ තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ. අපි හැකි ඉක්මනින් ඔබ වෙනුවෙන් සුනාමි චිත්‍රපටිය යලි මුදා හැරීමට සියලු කටයුතු කරනවා. එතෙක් තව පොඩ්ඩක් ඉවසන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න ප්‍රවේශම් වෙන්න. වසර 2004 දෙසැම්බර් 26 වෙනිදා ගල්යනේ මහ සයුර වියරු වී අපට කියා දුන් මිදිස් කමේ පාඩම ගල්යනේ බයංග මිල්ල සයුර
This is one of the worst natural disasters in recent years. Tsunami. Acharya Sumaratna Disanayaka Cinema Sittama. Agenda 14 Keti Chitrapata Ulilla Sandaha Keti Chitrapata Baraganima Me Dinavala Sidu Wenawa. නිර්මාණයක් අපිට ඉදිරිපත් කරන්න. සුනිල් ප්‍රේමරත්නගේ නවතම චිත්‍රපටය නිහඬ සෙවණැලි ඔබට ළඟදීම ළඟම ඇති සිනමා හලෙන් නරඹන්නට පුළුවන්. What make him meeting Palia? Leander Sevenelli. Leander Sevenelli, Magi, Tumin Chitrapatia, Pura.
චිත්‍රපටය රිලීස් කරන්න. Bavi bavi පద్మశీలిගේ ළමා කතා සංග්‍රහයක් දොරක් කැරුණා මේ අයත් සමග කළ කතා බහක් අද අපි කතා කරන්න යන්නේ මෙවර 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අධියර 1 යටතේ ළමා නිර්දේශිත වුණු ළමා කෘතිය ගැන ඒ පොත තමයි බිඩන් වල උත්තර දුන්නා මොනවද මේ ළමයිනේ උදේ පාන්දර මේ වටවිලා කරන්නේ කියලා බිඩන් රමලි උත්තර දෙනවා සර් ඊයේ ගත්තු පොත් අපි කියවනවා සර් මේ පොත් හරිම ලස්සනයි එතකොට අනිත් ළමයිනුත් එක හඬට කියනවා ඔව් සර් මේ පොත් හරිම ලස්සනයි අනේ සර් අපිටත් මේ පොත් ටික දෙන්නකෝ කියලා එදා ඉඳන් ඒ බිඩන් රමලි ඉල්ලපු හන්ද එදා ඉඳන් ඒ වහලා තිබුණු පුස්තකාලේ ඇරුණා හැමෝටම පොත් ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ පුංචි බිනරමලි පස්සේ දවසක හොඳින් ඉගෙනගෙන ලොකු තැනකට ඇවිල්ලා එයා පොත් ලියන ලේඛිකාවක් වුණා. එයා පොත් ප්‍රකාශිකාවක් වුණා. මේ පුංචි කතාව තමයි මේ දොරක් ඇරුණා කෘතිය තුලින් එළි දකින්නේ. එහෙමනම් ඒක මගේ ජීවිත කතාවේ මා ලැබපු පුංචි අත්දැකීමක්. අපේ පුංචි දුව පුතාලට ගෙන්න දරපු උත්සාහය. जैक्सन एंथनी के नवतम सिनेमा निर्माण एकगे सोखरी में एही पूर्व प्रचारक पटे मा
වෙල්ලස්සේ හුදෙකලා ගම්පියසක සිද වූ සුන්දරතර කතාවක්. මානයා, තොපේ සොකරිය වගේ කොහමයි? අක්ක සොකරිය දෙක තියෙයිද? සොකරී එන්නි සබයෙන් අවසර ගන්නි නැටුම් නටන්නි තාලෙට රාග කියන්නි සොකරී නටන එකගේ කන ඈත ගම කෙළවරක ජීවත් වූ මිනිසුන්ගේ සහ ගෑනුන්ගේ කතාවක්. ඈ බං ඩුංගුරයි ඩිංගුරයි දෙන්න එකගේ කන්ටවත් තියාගන්නේ දෝ කිව. එකගේ විවාහය දැන් ඉංග්‍රීසි නීතියෙන් තහනම් කරලා තියෙන්නේ ඩුංගුරා මාමා. ඉතින් හාමුදුරනේ මේ ගම් වල එකගේ දිගන පවුල් සුද්දවිත් උලතෙලා මරනවාද? ඒත් ඉංග්‍රීසින් ඒ සංගීතේ ලේ තැවරුවා. එතර සිටාන් ඇවිදිල්ලා මොකවත් කාගෙන ඉල්ලා එකයෙන් දරුවේ එල්ලා අක මොන දෙයියන්ටද පාන තියන්නේ මොනර බණ්ඩාර දෙයියන්ට ආන්හිම වීර පූසේක්කේ මොනර කියා කියන්නේ මිනිය පැවතෙන්නේ මොනරවිල පරම්පරාවෙන් නේ ආහිරු කිරණේ බන මල් පෙති යහනේ වැතිරෙමි පිළෙමි මේ සියෝ ළඟම ඔබේ වැතිරෙමි පිළෙමි අඩි ඔහේ හිටු අදට සමුගන්න අවසරයි. අද වගේම තවත් කලලෝකයේ නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් ලබන සතියේ ආට්කේ